සුබ දවසක් ඔබට අද 2015 මැයි මාසේ 29 වන සිකුරාදා. දවසේ හිරු උදාව පෙරවරු 5:53ට හිරු බැසීම සවස 6:22ට. අද දවසේ මරු සිටින දිශාව ගිනිකොණ දිශාව නිසා ඔබේ සියලුම සුබ කටයුතු වලදී සුබ දිශාව ලෙස උතුරු දිශාව භාවිතා කරන්න. ශුද්ධ සූර්ය උදාව අනුව සකස් කළ දිවා රාහු කාලය අද යෙදිලා තියෙන්නේ පෙරවරු 10:33 සිට 10:12:07 දක්වා. ඉතින් සුබ ගමනක් බිමනක් වගකීම් සහිත ගනුදෙනුවක් වෙනත් සුබයයි වැදගත්යයි හැඟෙන කවර හෝ කටයුත්තක් මෙකී රාහු කාලයේ මගහැරලා ඉටු කරන්න පුළුවන් නම් ඔබට බොහොමත්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අද දවසේ ඔබේ සියලුම සුබ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරව නිම කරගන්න පුළුවන් වන දිව්‍යමය සුබ මුහුර්තියක් පෙරවරු 10:31ට යෙදිලා තියෙනවා. තත්කාල ග්‍රහ පිහිටීම දිහා විමසිල්ලෙන් බලලා අද දවස ඔබට කොහොමද කියලා අපි ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය ලග්නාධිපති කුජ දෙවැන්නේ ධනස්ථානගත වෙලා රවි සහ බුධ සමග සංයෝගයෙන් තමයි මේෂ ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. මේෂ ලග්න හිමියන්ට දවස ආරම්භය බොහොම කලබලකාරී. ඒ වගේම නොසන්සුන්. හැබැයි දවසේ මැදි කාලය වන විට සංසුන්ව තමුන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් පසුබිම සකස් වේවි. අද දවසේ හදිසි තීරණ ගැනීම වලින් තරමක් වැළකී ඉන්න. මොකද හදිසි තීරණ ගැනීම නිසා අද දවසේ ඔබ අතින් සිදුවෙන්න පුළුවන් අතපසුවීම් වල ප්‍රමාණය තරමක් වැඩි. මේ අනුව රැකියා කටයුතු වලදී ආයෝජන වලින් තරමක් වැළකීලා ඉන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් තීරණ ගැනීමේදී තව අය සමග සාකච්ඡා කරලා සම්මුතියකට එනවා නම් බොහොම කල්පනාකාරීව ඉවසිලිමත්ව තමුන්ගේ රැකියා කටයුතු කළමනාකරණය කරගන්න පුළුවන් නම් අද බොහොමයක් බාධා ඔබට නිදොස් කරගන්න පුළුවන් වේවි. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ධනස්ථානගත වෙමින් තමයි වෘෂභ ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. දේපල ධනය සම්බන්ධ වැදගත් තීරණ ගන්නා දවසක්. හැබැයි මේ තීරණ කිසිලෙසකත් දේපල ඇපයට තබා ව්‍යාපාර රැකියා කරන්නට නොගන්නවා නම් හොඳයි. මොකද අද දවසේ දේපල පිළිබඳව ඔබ ගන්නා තීරණ ඔබට එතරම් වාසි සහගත තීරණ නෙමෙයි. මේ නිසා දේපල ධනය ඇපයට තබා මුදල් ලබා ගැනීම එහෙමත් නැත්නම් දේපල ධනය ආයෝජනය කරලා ව්‍යාපාර කිරීම ආදී කටයුතු වලදී ඔබ තරමක් පරිස්සම් වෙන්න. ඒ වගේම අද දවසේ රැකියා පරිසරය මත ගැටුම් සහිත එකක් වෙන්න පුළුවන්. රැකියාවේදී ඔබ ගන්නා තීරණ හදිසි තීරණ නොවිය යුතුයි. රැකියාවේ යම් වෙනසක් කරන්න හදිසියේ තීරණයක් ගන්නවා නම් අද දවස පහු කරලා තමයි එවැනි තීරණ ක්‍රියාත්මක කරන්න ඕන වෙන්නේ. මිථුන ලග්නය ලග්නාධිපති බුධ 12 ව්‍යංජකගත වෙලා තමයි මිථුන ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. මිථුන ලග්න හිමියන්ට කොහොමත් මේ දිනවල තරමක් වැයපක්ෂයේ ඉහළයි. හැබැයි අද දවසේ තියෙන විශේෂත්වය තමයි අද දවසේ ඔබට ටිකක් නිස්කාරණ අනපේක්ෂිත වියදම්වල ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. මේ නිසා මුදල් වියදම් කිරීමේදී බොහොම කල්පනාකාරී වෙනවා නම් අත්‍යවශ්‍ය කාරණයකට මිසක තැන්පත් ධනය මුදල් ලෙස යොදවන්නේ නැතුව ඉන්නවා නම් අද දවස ඔබට බොහොමත්ම සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඔන්න ඔය අතරේ ස්නායුගත රෝගාබාධ හිසාශ්‍රිත වේදනා කැක්කුම් ඔයාදී දේවල් ඔබ කරා එන්න පුළුවන් පීඩාවන් විදියට. මෙවැනි පීඩා සමනය කරගෙන අද දවසේ කටයුතු කරන්න පුළුවන් නම් ඔබට බොහොමත්ම සාර්ථක වෙන්න පුළුවන් වේවි. කටක ලග්නය ලග්නාධිපති සඳු වික්‍රමාංචක ගත වෙලා තමයි කටක ලග්න හිමියන්ට දවස උදාවන්නේ. ඉතින් කටක ලග්න හිමියන් අද දවසේ බොහොම අභිමානවත් තීරණ ගැනීම එහෙමත් නැත්නම් ඍජු තීරණ ගැනීම තුළින් තමුන්ගේ පෞරුෂය එහෙමත් නැත්නම් තමුන්ගේ ගරුත්වය රැකගන්නා දවසක්. බොහෝ පිරිස් අතරේ ඔබ
හොඳින් කතා බහට ලක් වෙන එහෙමත් නැත්නම් ඔබ ප්‍රශංසනීය වෙන දවසක්. අද දවසේ ඔබට පවුලේ සමාජිකයින් අතර පවා ආදරය කරුණාව වැඩි වැඩියෙන් ලැබෙන දවසක්. මෙවැනි සුබ ප්‍රතිඵල බොහොමයක් ගෙන දෙන අභිමානවත් දවසක් ලෙස අද දවස ඔබට ආරම්භ වෙනවා. අද දවසේ රැකියාව අතින් එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුතු අතින් ඔබට බොහොමත්ම සාර්ථක වෙන්නත් පුළුවන්. සෙම්කෝපය නිසා මෙතෙක් පැවති යම් රෝගාබාධ තත්ත්වයක් තිබුණා නම් අන්න එවැනි රෝග විශේෂයෙන් පපු ආශ්‍රිත සෙම් රෝග එවැනි රෝග සමනය වන දවසක් ලෙසත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. සිංහලග්න ලග්නාධිපති රාජ්‍යකාරක රවි වෙලා එකී රවි දහවැන්නේ බලවත්ව හිඳිමින්. අද දවස සිංහ ලග්න හිමියන්ට රජයෙන් එහෙමත් නැත්නම් රජයට සම්බන්ධ පාර්ශවයන්ගෙන් රජයට සම්බන්ධ ආයතන වලින් බොහෝ උදව් උපකාර ලබාගෙන තමුන්ගේ රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. රජයෙන් රැකියාවක් බලාපොරොත්තු වෙන කවුරු හරි හිටියා නම් ඒ පිළිබඳව විමසා බලන්න අද දවස හොඳ දවසක්. අඩුම ගානේ අද දවසේ අයදුම් පත්‍රයක් හෝ එවැනි අංශක රැකියාවක් සඳහා යොමු කරන්න පුළුවන් නම් ඒක බොහෝ දුර යන්න පුළුවන් අවස්ථාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ විදියට අද දවස රවි ඉතා බලවත්ව ඔබේ කේන්දරයට සුබ ප්‍රතිඵල එක් අතකින් ගෙන එන අතරේ තවත් පැත්තකින් රුධිරගත පීඩා ඇති කරන්න පුළුවන් නිසා බොහොම කල්පනාකාරී වෙලා දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. කන්‍යා ලග්න ලග්නාධිපති බුද නමවැන්නේ භාග්‍යංචකගත වෙලා කන්‍යා ලග්න හිමියන්ට ජීවිතය පහසු කරවන තවත් එක් දවසක් අද දවස ලෙස උදා වෙනවා. බලාපොරොත්තු පැතුම් ඉටු කරගන්න පුළුවන් රැකියා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙන සුබ දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු, ලිපිලේඛන, ග්‍රන්ථකරණ, පර්යේෂණ, විමර්ශන කටයුතු වල නියැලෙන අයට අද දවස සාර්ථකත්වයෙන් පිරුණු දවසක්. ඒ වගේම අද දවසේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දරුවන්ගේ ධාරණ ශක්තිය, මතක ශක්තිය වෙන දවස් වලට වඩා නම් බොහොම වැඩි වෙන බවත් සඳහන් කරන්න ඕන. තමුන්ගේ ජීවිතය පිළිබඳව වගකීම් සහිත තීරණ ගන්නවා නම් ඔන්න අද දවස තමයි එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සුබම දවස වන්නේ. මේ හැරෙන්නට හිස ආශ්‍රිතව ස්නායුගතව යම් රෝග පීඩාවක් පැවතුනා නම් එවැනි පීඩා අවම කරගෙන අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න පුළුවන් වේ. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු නමවැන්නේ භාග්‍යංශකගත වෙලා තමයි ඔබට අද දවස උදාවන්නේ. ඉතින් ඔබට අද දවස බොහොම භාග්‍ය සම්පන්න දවසක්. පෙරපින ඉස්මතු වෙන දවසක්. ජීවිතයේ සුව පහසු වෙන දවසක්. ඒ වගේම රැකියා ව්‍යාපාර කටයුතු බලාපොරොත්තු හිස්මුදුනින්ම ඉටු කරගන්න පුළුවන් දවසක් ලෙසත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අවිවාහකයින්ට මංගල යෝග උදා වෙන අතරේ විවාහක අඹු සැමියන් අතරේ සතුට සමගිය ලෙන්ගතුකම වෙනදට වඩා දැනෙන දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. මෙවැනි සුබ ප්‍රතිඵල බොහොමයක් අත්විඳිද්දී රුධිරගතව ඇති කරන්න පුළුවන් සුළු සුළු පීඩා පැවතුනත් ඊට සුදුසු ආහාර පාන ඖෂධ එවැනි රෝග පවතින අය කල් වේල ඇතුව ලබා ගත්තොත් අද දවසේ සෙසු සුබ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වේවි. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ හත්වැන්නේ පවතිමින් තමයි ඔබට අද දවස උදාවන්නේ. අද දවස වෘශ්චික ලග්න හිමියන්ට මිශ්‍ර ඵල දෙන දවසක්. රැකියා ව්‍යාපාර කටයුතු යම් ප්‍රමාණයකට සාර්ථකත්වය කරා අරගෙන යන්න පුළුවන් වන අතරවාරෙදී gedara dora පරිසරය තරමක් මානසික වශයෙන් පීඩා ඇති කරන්න හේතු වෙනවා. පවුලේ සමාජිකයින් සමග කටයුතු කරනකොට ආවේගශීලී වෙන්නේ නැතුව බොහොම ඉවසිලිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් විශේෂයෙන් අද දවස ආරම්භයේ සිටම මෙවැනි මානසික පීඩා සමනය කරගෙන ඔබට දවස සාර්ථක කරගන්න පුළුවන් වේවි. ඒ වගේම වෘශ්චික ලග්නෙන් උපන් ඔබ ඒරාෂ්ඨ කපලයක් මේ වන විට ගෙවමින් ඉන්නවා. එමේ ඒරාෂ්ඨ
ජාතකයේ අපල පීඩාව නිසා අද දවසේ ආරම්භයේ යම් ප්‍රමාණයකට කටුක වෙන්න පුළුවන්. ඉතින් ආගමික වතාවත්වල නිරත වීම, බෝධින් වහන්සේ නමකට පුද සත්කාර පවත්වලා දවසේ කටයුතු ආරම්භීම තුලින් මෙවැනි ඒ රාෂ්ටක අපල යටපත් කරගෙන දවස සාර්ථක කරගන්න පුළුවන් වේවි. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු අටවැන්නේ බාධකස්ථානගතව පවතිද්දී ධනු ලග්න හිමියන් සෙනසුරුගේ අසුභ ගෝචරය නිසා මේ දිනවල ලග්නේ රාෂ්ටක අපලයක් ගෙවමින් ඉන්නවා. සෙසු ග්‍රහ පිහිටීම් මෙහෙමත් සැලකිල්ලට ගත්තහම තරමක් මෙම පීඩාව වැඩිවන බවක් තමයි පෙන්වන්නේ අද දවස මූලික කරගෙන. ඉතින් අද දවසේ ආගමික වතාවත් වලින් දවස ආරම්භීම අනිවාර්ය වෙනවා. ඒ වගේම බෝධින් වහන්සේ නමකට තල තෙල් පහනක් දල්වලා එකීපින් විෂ්ණු දෙවියන්ට අනුමෝදම් කරවන්න පුළුවන් නම් අද දවසේ මෙකී පීඩා බොහෝ දුරට සමනය කරගෙන ඔබට දවස සාර්ථකව නිම කරගන්න පුළුවන් වේවි. රැකියා පරිසරයේදී වුණත් මගතොටේදී වුණත් බොහොම කල්පනාකාරීව ඉවසිලිමත්ව තමුන්ගේ කටයුතු කරන්න ඕන දවසක් විදියටයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානගත වෙලා තමයි මකර ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. මකර ලග්න හිමියන්ට අද දවසේ සෙසු ග්‍රහ පිහිටීම් දිහාත් සැලකිල්ලෙන් බැලුවහම බොහොම බලවත් තත්කාල ග්‍රහ පිහිටීමක් තමයි උරුම වෙලා තියෙන්නේ. ඉතින් අද රැකියා කටයුතු වලට, ව්‍යාපාර කටයුතු වලට, එහෙමත් නැත්නම් ඔබ අත ගහන ගහන කටයුතු වලට සාර්ථකත්වය හිමිවන, ඔබේ බලාපොරොත්තු ඉටුවන, සිතැඟි පරිදි බොහෝ දේවල් ඉටු කරගන්න පුළුවන් වන බොහොමත්ම වාසනාවන්ත දවසක් විදියට තමයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. අද දවසේ ඔබ ආයෝජනය කරන මුදල් වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල, එහෙමත් නැත්නම් ලාභ ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන් වනවා. විශේෂයෙන් අද දවසේ රැකියා ව්‍යාපාර කරනකොට වෙනදට වඩා උද්‍යෝගයකින් අලුත් තීරණ අරගන්න, රැකියාවේ ස්වභාවය එහෙමත් නැත්නම් ව්‍යාපාර කටයුතු වල මෙතෙක්ගත් තීරණවලට වඩා නැවුම් තීරණ තුලින් රැකියා ව්‍යාපාරවල දියුණුව වෙනදට වඩා වේගෙන් කරගෙන යන්න වාසනාව උදා වෙන සුබ දවසක් ලෙසයි අද දවස ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු දහවැන්නේ කර්මාංචකගත වෙලා තමයි කුම්භ ලග්න හිමියන්ට දවස උදාවන්නේ. කුම්භ ලග්න හිමියන්ගේ අද දවසේ විශේෂයෙන් වැය පක්ෂයේ ඉතාමත්ම ඉහළයි. ධනහානි සිද්ධ වෙන්න පුළුවන් දවසක්, සොර සතුරු බිය ඇති කරන්න පුළුවන් දවසක්. මේ නිසා තමුන්ගේ දේපලවත්කම් වෙනදට වඩා පරිස්සම් කරගත යුතු දවසක් තමයි අද දවස. ඒ වගේම ධනහානි විදියට අනපේක්ෂිතව නිස්කාරණ විදියට ඔබාතේ ගැවසෙන මුදල් වියදම් වීමේ අවදානමකුත් තියෙනවා. මේ ගැන හිතලා කල්පනාකාරී වෙන්න පුළුවන් නම් දවස ආරම්භයේ සිටම මෙවැනි අනතුරු අවදානම් වළක්වා ගන්න පුළුවන් වේවි. මේ අතර වාරේ අස්ථි සන්ධි ආශ්‍රිතව, කොඳු ඇටපෙළ ආශ්‍රිතව යම් වේදනා කැක්කුම් රෝගාබාධ ඇති කරන්න පුළුවන්. එවැනි රෝගාබාධ සඳහා අවශ්‍ය කරන ඖෂධ, ආහාර පාන කල්වේල ඇතුව ළඟා කරගෙන මෙවැනි පීඩා සමනය කරගෙන දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පස්වැන්නේ විද්‍යාංශකගත වෙලා මීන ලග්න හිමියන්ට අද දවස උදා වෙනවා. විශේෂයෙන් ආනයන අපනයන ශේස්ත්‍රයේ රැකියා කටයුතු වල නිරත වෙනවා නම්, එහෙමත් නැත්නම් විදේශ රටක රැකියාවක් කරනවා නම්, උපන් රටින් උපන් ගම් ප්‍රදේශයෙන් දුර බැහැර නම් ඔබට අද සාර්ථකත්වය බොහොමත්ම හොඳින් සිදුවන දවසක්. ඒ වගේම සෙසු අයත් තමුන්ගේ රැකියා කටයුතු සඳහා ටිකක් දුර බැහැර ගමන් බිමන් වල යෙදෙනවා. පවුලේ අය සමග කෙටි සංචාර වල යෙදෙන්නත් අද දවසේ සවස් කාලය වන විට අවස්ථාව තියෙනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට ධාරණය, මතකයේ බුද්ධිය, ප්‍රඥාව වැඩෙන දවසක් විදියටත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්.
මෙන්න මේ විදියට ලග්න බොහොමයක් අද දවසේ සුභම සුභ ප්‍රතිඵල අත්විඳිද්දී ලග්න කිහිපයක් මිශ්‍ර ප්‍රතිඵල අත්විඳිනවා. මිශ්‍ර ප්‍රතිඵලත් සුභ ප්‍රතිඵල ලෙස වෙනස් කර ගැනීමට අපි අද දවසේ ප්‍රඥාව, ධෛර්යය සහ ඉවසිලිමත්කම ප්‍රගුණ කරමු. ඔබට ජය ශක්තිය වේවා.